ඊට පස්සේ මේක බලන්න ධනයි ඍණයි ධනයි ඍණයි ගුණ වුණාම ඍණ ඍණ දෙක වැඩි කිරීම තුන තිබ්බා කියලා හිතන්න දෙවරක් තුන හයයි දෙවරක් තුන හයයි මෙයාගේ ධන තියෙන්නේ එහෙනම් ඍණයි ධනයි ගුණ වුණාම උත්තරේ දෙන්නේ ඍණ ඍණ හයයි හරිද ධනයි ඍණයි ආවත් ඔච්චරයි දෙක වැඩි කිරීම ඍණ තුන තිබ්බා කියලා හිතන්නකො එතකොට දෙවරක් තුන හයයි ධනයි ඍණයි වැඩි වුණාම ඍණ මේක තමයි ඔගොල්ලෝ අර පාඩම් කරන සාමාන්‍ය විදිහට පාඩම් කරන්න ඕන ධනයි ධනයි ගුණ වුණාම ධන ඍණයි ඍණයි ගුණ වුණාම ධන ධනයි ඍණයි හරි ඍණයි ධනයි හරි ගුණ වුණොත් ඍණ හරිද බෙදී මෙදිත් වෙන්නේ මේ විදිහම තමයි ධනයි ධනයි බෙදුනොත් ධන ඍණයි ඍණයි බෙදුනොත් ධන ධනයි ඍණයි හරි ඍණයි ධනයි හරි බෙදුනොත් උත්තරේ දෙන්නේ ඍණ හරිද බෙදීමක් මං කියලා දෙන්නම් ඔන්න තියෙනවා 8 බෙදීම 4 කියලා. ඕගොල්ලෝ ටග් ගාලා ඕක උත්තරේ 2යි කියලා දානවනේ. මෙයක් ධන මෙයක් ධන. ධනයි ධනයි බෙදුනොම ධනම තමයි. හරිද? ගුණ කිරීම එන ටිකම තමයි බෙදීම දෙන්නේ. හිතමු මෙහෙම තිබ්බා කියලා. ඍණ 8 බෙදීම ඍණ 4. එතකොට 8 බෙදීම 4 කියන්නේ 2යිනේ. 4 වරක් 2නේ 8. ඍණයි ඍණයි බෙදුනොත් ධන. උත්තරේ එන්නේ ධන 2යි උත්තරේ. හරිද? ඍණයි ඍණයි ගුණ වුණත් ධන ඍණයි ඍණයි බෙදුණත් ධන හරිද මේ ගුණ කිරීමේ දැනට බෙදීම දාගත්තා නම් මේ ආකාරයටම තමයි බෙදීමත් එන්නේ හරිද හැබැයි දැන් මේ ගණන් අවුලක් නැහැ කියමුකෝ මම වරහන් ගණක් පෙන්වන්නම් x ඇතුළත් මේ බලන්නකෝ x ඍණ 2 තිබුණා කියලා හිතන්නකෝ x ධන 2 තිබුණා කියලා හිතන්නකෝ ඔන්න මෙතනින් තියෙනවා 2 හරිද ඒක ඍණ කියලා හිතමු ඍණ 2 තමයි තිබුණේ හරිද 2 වැඩි කිරීම x කියන්නේ 2යි x හරිද 2 වැඩි කිරීම 2 කියන්නේ 4යි හරිද වරහන අයින් කරන්න නම් 2කින් ওই 2 වැඩි කරන්න ඉපේ දැන් ලකුණ බලමු මෙයා ඍණ x ගේ ලකුණ මෙතන ඉන්නේ Tamanට ඉස්සරහන යාගේ ලකුණ ඉන්නේ මෙයා ධනනේ ඍණයි ධනයි ගුණ වුණාම ඍණනේ ඍණයි ධනයි ගුණ වුණාම ඍණ මෙතින් ඍණයි ධනයි ගුණ වුණාම ඍණ ආයි ඍණයි ආයි ධනයි ගුණ වුණාමත් ඍණ හරිද ඒකයි ඔහොම එන්නේ දැන් සමහර අය වරහන් සුළු කරන්න දන්නව වුණාට අර ලකුණ ගැන අවබෝධයෙන් ඉන්නේ නැහැ හරිද මම තව ගාණක් කියලා දෙන්නම් හරි අපි තව ගාණක් බලමු මේ වරහන් ඇතුළත් ගාණක් දැන් මෙතන ඍණ 2 තිබිලා මම වරහන ඇතුළට දැන් මේ x ධන 2නේ හරිද x ඍණ 2 දාමු ඔන්න x ඍණ 2 හරිද එහෙම වුණාමත් මේ බලන්න දෙක වැඩි කිරීම x කියන්නේ 2යි x. හරිද? දෙක වැඩි කිරීම 2 කියන්නේ 4යි. ඒක හරි කියමුකෝ. මෙයා ඍණ x ගේ ලකුණ ධන ඍණයි ධනයි ගුණ වුණාම ඍණ. මෙයාගේ ලකුණ ඍණ මෙයාගේ ලකුණ ඍණ ඍණයි ඍණයි ගුණ වුණාම ධන. හරිද? හරි ලේසියට පාඩම් කරන්න ධනයි ධනයි ගුණ වුණාම ධන. ඒක ඔගොල්ලෝ කොහොමද දන්නේ? ඍණයි ඍණයි ගුණ වුණාම ධන. හරිද? ධනයි ඍණයි හරි ඍණයි ධනයි හරි ගුණ වුණොත් ඍණ. ඒක අයත් වෙන්නේ ගුණ කිරීමටයි බෙදීමටයි. හරිද? මේක එහෙම පාඩම් කරන්න එපා. මේක එක ළඟ තියෙන. එක ළඟ තියෙද්දී අපි බලන්නේ ලකුණු සමානයිද අසමානයිද කියලා. හරි මේකේ තව එකක් බලමු. මෙන්න මෙතනට ඍණ දාලා ඍණ 2 ඍණ x ධන 2 දාලා බලමු. හරිද? දැන් බලන්න. 2 වැඩි කිරීම x කියන්නේ 2යි x. 2 වැඩි කිරීම 2 කියන්නේ 4යි. මෙයා ඍණනේ ඍණ ඍණත් එක්ක ගුණ වුණාම ධන ඒක නිසා මෙයාට ඍණ එන්නේ නැහැ හරිද ඍණ ධනත් එක්ක ගුණ වුණාම ඍණ ඒ කියන්නේ ඔයාලා ඉලක්කම් සුළු කරන ගමන් ලකුණත් බලන්න ඕන හරිද ලකුණ පටලව ගන්න අරගයි මේක තව ගානක් බලමු ඔන්න x ට ඍණ දැම්මා දෙකටත් අපි ඍණ දාමුකෝ දෙක වැඩි කිරීම x 2යි x දෙවරක් දෙක 4යි ඍණයි ඍණයි ගුණ වුණාම ධන. ඒක නිසා දාන්න ඕනේ ඉස්සරහට අපි ධන දාන්නේ. ආයි ඍණයි ඍණයි ගුණ වුණාම ධන. 2යි x ධන 4ක් එන්නේ. හරිද? එහෙනම් මම මෙතන ඍණ x තියලා 2 ධන කරලා පෙන්වන්නම් ඍණ x ධන 2 තිබුණා කියලා හිතන්නකෝ. හරිද? 2 වැඩි කිරීම x 2යි x 2 වැඩි කිරීම 2 4යි. මෙයා ධන. මෙයාගේ ලකුණ ධන. කවුරුත් නැහැ කියන්නේ ධන. ධනයි ඍණයි ගුණ වුණාම ඍණ ධනයි ධනයි ගුණ වුණාම ධන හරිද සමහර ළමයි මේක පාඩම් කරනවා මට ගොඩක් අය හම්බුණා ඍණයි ඍණයි ධන කියලා පාඩම් කරනවා ඒ පාඩම් කරන්නේ මේක හරිද
ඒක තමයි එහෙන් පාඩම් කරන්නේ. හැබැයි මේකෙදිත් ඒකම දානවා එක ළඟ තියෙද්දි. හරිද? ඒක නිසා එහෙම කටපාඩම් කරන්න එපා. මෙහෙම හිතන්න ගුණ කිරීමක් හරි බෙදීමක් හරි තියෙනවා නම් පුතේ එතන වරහණක් හරි ඉන්නවා. දැන් මේ වරහණක් ඉන්නේ. වරහණ කියන්නේ ගුණ කිරීමනේ. ඒ කියන්නේ දෙක මෙයාගිමුත් ගුණ කරන්න ඕන මෙයාගිමුත් ගුණ කරන්න ඕන. එතකොට මේ විදිහට බලන්න. හරිද? ගුණ කිරීමකුත් නැතුව බෙදීමකුත් නැතුව එක ළඟ ඉන්නවා නම් ගුණ කිරීමකුත් නැතුව බෙදීමකුත් නැතුව එක ළඟ ඉන්නවා නම් ඒ කියන්නේ ගුණ කරලා බෙදලා මේ වගේ එක ළඟ අරගත්තොත් අන්තිම උත්තරේ ඒකේ උත්තරේ ගණිතය ඔයගොල්ලෝ බලන්න ඕන ලකුණ සමානයිද අසමානයිද කියලා විතරයි. හරිද? ලකුණ සමානයි නම් එකතු කළා ඒ ලකුණමයි. ලකුණ අසමානයි නම් අඩු කළා ලොකු ඉලක්කමේ ලකුණ. කොහොම වුණත් එන්නේ ලොකු ඉලක්කමේ ලකුණම. මේකෙදි ධනයි ධනයි ගුණ වුණොත් ධන, ඍණයි ඍණයි ගුණ වුණත් ධන, ධනයි ඍණයි හරි ඍණයි ධනයි හරි ගුණ වුණොත් ඍණ. බෙදීමේදිත් ඔය ටිකම තමයි. ධනයි ධනයි බෙදුනොත් ධන, ඍණයි ඍණයි බෙදුනොත් ධන. හරිද? ධනයි ඍණයි හරි ඍණයි ධනයි හරි බෙදුනොත් උත්තරේට එන්නේ ඍණ. අද මම දූල පුතාලට කියලා දුන්නු දේවල් තේරෙන්නේ නැති කියලා මං හිතනවා. පුතේ මේ ක්‍රම දෙක නම් අනිවාර්යෙන් හැම වෙලාවෙම ඕන වෙනවා. ගණිතේ එන හැම සුළු කිරීමකදීම මේක අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ x එක්ක මේක ආවත් මේක අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ දෙකට x දාලා එකට x දාලා එහෙම ආවත් 3x කියලා ගණිද්දි මේක අත්‍යවශ්‍යයි. කොහොමද අපි ඒකේ ලකුණ සමානද අසමානද කියලා බලලා උත්තරේ ගන්න කියලා. ඒක නිසා පුළුවන් නම් මේක ප්‍රැක්ටිස් නැති අය මේක ලොකු විසිල් බෝඩ් එකක හරි ලියාගෙන හරි තමන්ගේ කාමරේ අලව ගන්න. හැමදාම මම කියනවා වගේ දූල පුතලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පහල කමෙන්ට් බොක්ස් එකේ දාන්න. මේ වගේම වීඩියෝ එකකින් ආයි හම්බ වෙන්නක්. දූල පුතලට පුදු සරණයි.